තවත් කොවිඩ් මරණ 67ක් පිළිබඳ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයා විසින් ඊයේ තහවුරු කළා. සෞඛ්‍ය අංශ මෙතෙක් එකවර තහවුරු කළ වැඩිම කොවිඩ් මරණ සංඛ්‍යාව මෙයයි. මෙම මරණ පසුගිය මේ මාස 17 දා සිට ජූනි 8 වනදා අතර කාලය තුල සිදු වූ මරණ බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ඒත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 1910ක් දක්වා ඉහළ ගියා. ඒ දින මෙරටින් COVID-19 නව ආසාදිතයින් 2735 දෙනෙකු හඳුනා ගැනීමට හැකි වුණා. ඉන් වැඩිම ආසාදිතයින් පිරිසක් වාර්තා වී තිබුණේ ගම්පහ දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 545ක්. ඊට අමතරව කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 543ක්, කළුතරෙන් 358ක්, කුරුණෑගලින් 115ක්, පුත්තලමෙන් 23ක්, කෑගල්ලෙන් 29ක්, රත්නපුරින් 73ක්, ගාල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 127ක්, මාතරින් 83ක්, හම්බන්තොටින් 57ක්, නුවරළියෙන් 98ක්, මහනුවරින් 155ක්, මාතලෙන් 1 ආසාදිතයෙක්, බදුලෙන් 78ක්, මොනරාගලෙන් 57ක්, අම්පාරෙන් 47ක්, මඩකලපුවෙන් 130ක්, ත්‍රිකුණාමලෙන් 58ක්, අනුරාධපුරෙන් 3ක්, පොළොන්නරුවෙන් 21ක්, මන්නාරමෙන් 1 ආසාදිතයෙක්, වවුනියාවෙන් 14ක්, මුලතිව් දිස්ත්‍රික්කයෙන් 1 ආසාදිතයෙක්, කිලිනොච්චින් 23ක් සහ යාපනය දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 76ක් වාර්තා වී තිබුණා. ඒත් සමග මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව 213396ක් දක්වා ඉහළ ගොස් තිබුණා. ඒ අතුරින් පුත්කලින් 180427 දෙනෙකු මෙවන විට පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති අතර තවදුරටත් වෛරසය ආසාදිනිය වීම හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ පුත්කලින් 31126 දෙනෙකු පමණයි. කොවිඩ් මර්ධන වැඩපිළිවෙල සඳහා නිරතුරුව සහය ලබා දෙන ඕස්ට්‍රේලියානු රජයේ විසින් සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට අත්‍යවශ්‍ය පුද්ගල ආරක්ෂිත ඇඳුම් කට්ටල තොගයක් ප්‍රධානයක් ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ලබා දී තිබෙනවා. රුපියල් 10 ලක්ෂයකට අධික වටිනාකමකින් යුතු මෙම පුද්ගල ආරක්ෂිත ඇඳුම් කට්ටල තොගය ඕස්ට්‍රේලියානු ගුවන් හමුදාවට අයත් විශේෂිත ගුවන් යානයකින් මත්තල ගුවන්තොටුපළ වෙත රැගෙන වී තිබුණා. මෙම පුද්ගල ආරක්ෂිත ඇඳුම් කට්ටල තොගය මත්තල ගුවන්තොටුපළේදී අමාත්‍ය නාමල් රාජපක්ෂ සහ රාජමාත්‍ය ඩීවී චානක යන මහතුරු විසින් ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු තානාපති ඩේවිඩ් හෝලි මහතාගෙන් බාරගනු ලැබූ අතර එම ප්‍රදානයේ නිල වශයෙන් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍ර වන්නියාරච්චි මහත්මිය වෙත බාර දීම ඊයේ ඕස්ට්‍රේලියානු තානාපතිවරයා විසින් සෞඛ්‍ය අමාත්‍යාංශ කාර්යාලයේදී සිදු කරනු ලැබුවා. මෙරට කොවිඩ් එන්නත් කරන වැඩසටහන යටතේ ඊයේ දිනේදී සයිනෆාම් එන්නතේ පළමු මාත්‍රාව පුත්කලින් 66060 දිනකට ලබා දී තිබෙනවා. ඒ අනුව මේ දක්වා කාලය තුළ සයිනෆාම් එන්නතේ පළමු මාත්‍රාව මෙරට පුත්කලින් 1099092 දිනකට ලබා දී ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ. ඊයේ දිනේ තුළ සයිනෆාම් එන්නතේ දෙවන මාත්‍රාව ලබා දී ඇති පුත්කලින් සංඛ්‍යාව 6828ක්. මේ අතර ඊයේ දිනේ තුළ මෙරට පුත්කලින් 396 දිනකට කොවිෂීල්ඩ් ඇස්ට්‍රොසෙනිකා නැතේ දෙවන මාත්‍රාව ලබා දී ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.